Lak Derana පුවතකට එහා ගිය රට ගැන කැක්කුමක්. අයබෝන් මම විශේෂඥ වෛද්‍ය ජී.ජී. චමල් සංජීව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සංධානයේ සභාපති ඒ වගේම සෞඛ්‍ය වෘත්තිකයන්ගේ ජාතික ව්‍යාපාරයේ සමකැඳවුම් කරු. අද මේ මාධ්‍ය සාකච්ඡා පැවැත්වීමට සෞඛ්‍ය වෘත්තිකයන් තීරණය කරන්නේ පහුගිය අවුරුදු දෙකකට කාල සීමා මුළුල්ලේ අඛණ්ඩවම දුර්වල දේශපාලන සහ පරිපාලන තීරණ හින්දා අපේ රටේ සෞඛ්‍ය පද්ධතිය ක්‍රමානුකූලව බිඳ වැටෙද්දී ඒවා සම්බන්ධව සංවේදී නැති දේශපාලන සහ නිලධාරීවාදී යාන්ත්‍රණය අඛණ්ඩවම මේ රටේ අතිවිශාල මුදල් ප්‍රමාණයක් නාස්ති කරමින් ඉන්නවා. අපි දකිනවා සෞඛ්‍ය ලේකම්වරයා පසුගියද ලිපියක් නිකුත් කරනවා රෝහල්වල කළුකොඩි දාන්න එපා කියලා. කළුකොඩි දැම්මොතින් රෝගීන්ගේ මානසිකත්වයට ඒක බාධාවක් වෙනවා කියලා. හැබැයි මේ සෞඛ්‍ය ලේකම්වරයා ඖෂධ හිඟයට සංවේදී නැහැ. ඖෂධ මිල ඉහළ යාම නිසා රෝගීන්ට ඖෂධ ටික මිලදී ගන්න බැරිවීම ගැන සංවේදී වෙන්නේ නැහැ. දියවැඩියා රෝගීන්ට අවශ්‍ය කරන ඉන්සියුලින් ටික නැහැ. වකුගඩු රෝගීන්ට අවශ්‍ය කරන ඖෂධ ටික, පිළිකා රෝගීන්ට අවශ්‍ය කරන ඖෂධ ටික අද නොමැති වෙලා තියෙනවා. මන්ද පෝෂණ තත්ත්වය, ඒ වගේම තමයි ට්‍රිපෝසාදිය බෙදා දීමේ කටයුතු වලට මේ සෞඛ්‍ය ලේකම්වරු සංවේදී වෙන්නේ නැහැ. එහෙනම් සෞඛ්‍ය පද්ධතියේ තියෙන තමන්ගේ අතින් වෙලා තියෙන වැරදි හින්දා මේ රටේ අතිමහත් බහුතරයක් ජනතාව පීඩාවට පත් වෙන්නේ වීම ගැන, පීඩාවට පත් වෙලා ඉන මානසික තත්ත්වය ගැන සංවේදී වෙන්නේ නැති සෞඛ්‍ය ලේකම් කියනවා මේවට විරෝධය පළ කළා කළුකොඩි දැම්මතින්නම් රෝගීන්ගේ මානසිකත්වය අඩාල වෙන්න පුළුවන් කියලා. අපි දැන් සෞඛ්‍ය ලේකම්වරයාට කළුකොඩි නෙමෙයි සුදු කොඩි පෙන්වන සිදුවීමක් තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔබ දන්නවා මේ වන විට අපේ පසුගිය අවුරුද්දේ මැයි මාසේ කෝප් කමිටුවේදී මේ රටේ ඖෂධ හිඟය ගැන කතා කරන අවස්ථාවේදී ඒ ඖෂධ හිඟය ඇතිවෙන්නේ එක හේතුවක් විදියට සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරීන් පෙන්වලා දෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ඒකකයේ තියෙන පරිගණක පද්ධතිය ඖෂධ සම්බන්ධ මෙහෙයුම කරන පරිගණක පද්ධතියේ අඩුපාඩු නිසා තමයි ඖෂධ හිඟය කල්තිය අඳුනාගෙන ඒව නිවැරදි කරන්න බැරි වෙන්නේ කියලා. ඒ වගේ මේ කෝප් කමිටුවේ අනාවරණය වෙනවා දැනට ක්‍රියාත්මක වන ඖෂධ සම්බන්ධ වන පරිගණක තොරතුරු පද්ධතිය මිලියන 70ක් වියදම් කරලා සකස් කරපු බවත් පහුගිය කාල සීමා මුළුල්ලේ විශාල මුදල් ප්‍රමාණයක් ගෙවලා තියෙන බවත් හැබැයි බලාපොරොත්තු වෙන ප්‍රතිඵල ඒ පද්ධතියෙන් අත්පත් වෙන්නේ නැති බව. දැන් ඊට පස්සේ ඔවුන් මොකද්ද කියන්නේ? ඔවුන් මොකද්ද කරන්නේ? මේ සම්බන්ධව ඔවුන් අලුත් පද්ධතියක් ස්ථාපනය කරන්න ඕන කියන නිගමනයට පැමිණෙනවා. ඒතර ඒ සම්බන්ධව නිගමනය කරලා මේ පද්ධතියේ තියෙන අඩුපාඩු හින්දා ඔවුන් කොළඹ විශ්වවිද්‍යාලයෙන් යම් වාර්තාවක් ඇඳවනවා. ඒ තමයි දැනට පවතින පද්ධතියේ ක්‍රියාකාරීත්වය සම්බන්ධව. ඒතර මේ තමයි කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක තාක්ෂණ ඒකකයේ මගින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ 2022 අවුරුද්දේ මැයි මාසයේ පමණ වන විට ක්‍රියාත්මක වෙච්ච ඖෂධ සම්බන්ධ පරිගණක පද්ධතිය සම්බන්ධ ලබා දෙන වාර්තාව. මේ වාර්තාව පිටු 77ක් සමන්විත වෙනවා. ඒතර 77 වෙනි පිටුවෙන් මේ වාර්තාව අවසාන වෙනවා. ඒ ඔවුන් කියනවා දැනට පවතින පද්ධතිය සාර්ථකත්වයෙන් ක්‍රියාත්මක වෙන අතරේ ඒකේ තියෙන අඩුපාඩු, ඒකේ තියෙන යම් යම් දුර්වලතා මගහරවාගෙන නිවර්දි කර ගැනීමට අවශ්‍ය කරන පියවර ගන්න කියලා මේ කොළඹ විශ්වවිද්‍යාලයේ වාර්තාව සඳහන් වෙනවා. හැබැයි පුදුම දෙයක් වෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළේදී පිටු 77ක් තියෙන මේ ඒ වගේම එක පරිගණක ලොක් ක්‍රමයට සකස් කරපු මේ වාර්තාවට මේ සම්බන්ධ අවබෝධයක් නැති කවුරුන් හෝ නිලධාරිවරයෙක් ව්‍යාජ ලේඛනයක් කූට ලේඛනයක් සකස් කරලා මේ වාර්තාවේ පිටු ගාන 77 පිටු 78ක් බවට පත් වෙනවා. අන්නේ 78 වෙනි පිටුවේ කියනවා මේ දැන් තියෙන පරිගණක පද්ධතිය නෙමෙයි අලුතෙන් පරිගණක පද්ධතියක් ස්ථාපිත කරන්න පුළුවන් නම් හොඳයි කියලා. දැන් සෞඛ්‍ය ලේකම්වරයා මෙන්න මේ 78 වෙනි පිටුව අමුණපු නිලධාරිය ගැන, මේ කූට ලේඛනය සකස් කරපු නිලධාරිය ගැන, මේ ව්‍යාජ ලේඛනය සකස් කළා සෞඛ්‍ය අමතිවරයා සහ කැබිනට් මණ්ඩලය නොමග යැවීම ගැන පරීක්ෂණයක් කරාද? නෑ, ඒව කරන්න ඔහුට හයියක් නෑ. දැන් ඊට පස්සේ මොකද වෙන්නේ? කොළඹ විශ්වවිද්‍යාලයෙන් ලබා දෙන මේ වාර්තාව නොසලකා හරිමින් ඒ ගැන කිසිදු සඳහනක් කරන්න නැතුව සෞඛ්‍ය අමාත්‍යාංශය 2022 ජනවාරි මාසේ 19 වෙනිදා කැබිනට් පත්‍රිකාවක් යොමු කරලා අවසර ගන්නවා අලුතෙන් පරිගණක පද්ධතියක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ඒකකයට අවශ්‍ය බව. ඒතර අපි දකිනවා දැන් පරණ පද්ධතියේ තියෙන අඩුපාඩුකම් නිසා අලුතෙන් පද්ධතියක් සකස් කරන්න අවශ්‍ය බව අනාවරණය කරනවා.
පරණ පද්ධතිය අක්‍රීය තත්ත්වයේ නැත්නම් බලාපොරොත්තු වෙන ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ කියලා කෝප් කමිටුවේදී කියනවා. ඒ සඳහා මිලියන 70ක් වියදම් වෙච්ච බවත් මාසිකව මිලියන 5 ගානේ අවශ්‍ය කරන නඩත්තු දීමනා ගෙවන බවත් කියනවා. ඒ වෙලාවේදී කෝප් කමිටුවේ ඉන්න ආචාර්ය හර්ෂද සිල්ලා මැතිතුමා කියනවා "It's a crime" කියලා කියනවා. "It's a crime" මේක මූල්‍ය අපරාධයක් කියලා හර්ෂද සිල්ලා මැතිතුමා කියනවා. ඊට පස්සේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ මේ කැබිනට් පත්‍රිකාව මත පදනම් කරගෙන මොකද වෙන්නේ? අලුත් පරිගණක මෘදුකාංගයක් ඖෂධ සැපයීම සඳහා සකස් කිරීමට අවශ්‍ය කරන ටෙන්ඩර් කැඳවලා ඒක එක්තරා ජාත්‍යන්තර සමාගමක් යයි කියන කණ්ඩායමකට බාර දෙනවා. ඒතර ඒකේ වටිනාකම මිලියන 700ක්. මිලියන 70ක් වෙච්ච තමන්ට ක්‍රියාත්මක කිරීමේදී අඩුපාඩු තියෙන බව කියන, ඖෂධ හිඟය ගැන තොරතුරු අනාවරණය කරගන්න බැරි වෙන බව කියන, අවුරුදු 7ක් 8ක් අඛණ්ඩවම ක්‍රියාත්මක වෙච්ච පරිගණක පද්ධතිය වෙනුවට මිලියන 700ක ඇස්තමේන්තුවක් සහිතව ඔවුන් නව පරිගණක පද්ධතියක් සකස් කරන්න ජාත්‍යන්තර සමාගමක් යයි කියන, හැබැයි වෙබ් අඩවි වල හරි ජාත්‍යන්තර සඳහන් වල හරි Google අඩවි වල හරි ජාත්‍යන්තර හිස්ට්‍රියක් ඉන්ටර්නැෂනල් හිස්ට්‍රියක් පෙන්නුම් කරන්නේ නැති යම් සමාගමකට මේ ඇස්තමේන්තුවට අනුව ඔවුන් ටෙන්ඩරේ ලබා දෙනවා අලුත් පරිගණක පද්ධතියක් සකස් කළ බාර දෙන්න. ඒකේ දළ ඇස්තමේන්තුව මිලියන 700ක්. එතකොට හිරුනාලිකාවට එන සෞඛ්‍ය අමතිවරයාගෙන් මේ සම්බන්ධව විමසීමක් කරාම දැන් පරණ පරිගණක පද්ධතියට මොකද කරේ? කෝප් කමිටුවේදී කියනවා පරණ පරිගණක පද්ධතිය සාර්ථක ප්‍රතිඵල දෙන්නේ නැහැ කියලා ගිය අවුරුද්දේ මැයි මාසේ. එතකොට සෞඛ්‍ය අමතිවරයා කියනවා මෙන්න මේ විදිහට. ඖෂධ වේදින්ගේ සංගමය මේටම සම්බන්ධ, මොකද අපි කිව්වේ ඒකයි, මේක සෞඛ්‍ය කියන්නේ තනි ක්‍රම දේට මත දත්ත මත ගමන් කරන එක. බලමු ඔවුන් දක්වන අදහස මොකක්ද කියලා. දබව කිව්ව ස්වස්ථා කියන හැමතැනම සඳහන් වෙන්නේ කොමිස් පිළිබඳ අර මේ මේකට සම්බන්ධ කරලා අහනවා අර MSMIS කියන තොරතුරු තාක්ෂ පද්ධතිය භාවිතයෙන් ඉවත් කරනවා කියලා කිව්වා මේ වසරේ ඔක්තෝබර් මාසයේ වන විට. දැන් ඒක ඉවත් කරලා තියෙන්නේ එතකොට හඳුන්වා දෙන බව කිව්ව ස්වස්ථා කියන අලුත් සිස්ටම් එක. ඒක හඳුන්වලා දීලා තියෙන්නේ. මම එතෙන්දි කල්පනා කරා. එතකොට සෞඛ්‍ය අමතිවරයා මේ හිරුසලකුවන්ට ඇවිල්ලා කියනවා කෝප් කමිටුවේදී ප්‍රශ්න සහගත වෙච්ච දැනට ක්‍රියාත්මක වෙච්ච ඖෂධ සම්බන්ධ පරිගණක පද්ධතිය භාවිතයෙන් ඉවත් කළ බව. එතකොට සෞඛ්‍ය අමතිවරයාගෙන් අපි අහනවා මේ මොහොතේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ යටතේ සියලුම රෝහල් පද්ධතිවල ඖෂධ සැපයුම් ඒකකවල මද්‍ය සැපයුම් ඒකකවල ක්‍රියාත්මක වෙන්නේ සෞඛ්‍ය අමතිවරයා භාවිතයෙන් ඉවත් කරපු බව කියන තොරතුරු තාක්ෂණ පද්ධතිය බව ඔබ දන්නවද? එතකොට ගිය අවුරුද්දේ ඔක්තෝබර් මාසයේ වෙනකොට අක්‍රීය තත්ත්වයට පත් කළ යුතු භාවිතයෙන් ඉවත් කළ යුතු බව කියන මේ පරණ ඖෂධ සැපයුම් පද්ධතිය අද දක්වා අඛණ්ඩවම ක්‍රියාත්මක වෙනවා. සෑම මාසයකම මේ අදාළ දීමනා නඩත්තු දීමනා මිලියන 5 බැගින් ගෙවමින් තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. ඒතර අලුත් සෞඛ්‍ය තොරතුරු පද්ධතිය මිලියන 700ක් වියදම් කරන පද්ධතිය හඳුන්වා දීමක් කරනවා. හැබැයි දැන් අපට අනාවරණය වෙන කරුණ තමයි මිලියන 70ක් වියදම් කළා සකස් කරපු පරණ ඖෂධ සැපයුම් පද්ධතිය වෙනුවට හඳුන්වා දීපු අලුත් ඖෂධ සැපයුම් පද්ධතිය, ඒ ඖෂධ සම්බන්ධ තොරතුරු සැපයුම් පද්ධතියත් බලාපොරොත්තු වන කාර්යක්ෂමතාව පෙන්වන්නේ නැති බව දැන් හෙළිවෙමින් පවතිනවා. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් විදියට සෞඛ්‍ය ලේකම්වරයා පහුගිය කාලේ දිගින් දිගටම අදාළ සමාගම් අතර ලිපි නිකුත් කරමින් කියනවා තවදුරටත් පරණ ඖෂධ සැපයුම් තොරතුරු පද්ධතියේ සේවය සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබා දෙන්න කියලා. දැන් මෙතන හතර බීරි කතාවක්. කෝප් කමිටුවේදී කියනවා පරණ පද්ධතිය වැඩ කරන්නේ නැහැ කියලා. ඊට පස්සේ සෞඛ්‍ය ලේකම්වරයාම අඛණ්ඩවම මිලියන 5 ගානේ මාසිකව නඩත්තු දීමනා ගෙවමින් පරණ ඖෂධ සැපයුම් පද්ධතිය අවශ්‍යයි කියලා තාවකාලිකව ඒ අදාළ සමාගම දැනුවත් කරමින් ලිපි නිකුත් කරනවා. ඒ වගේම තමයි මිලියන 700ක් වියදම් කරලා ස්ථාපිත කරපු නව ඖෂධ සැපයුම් සම්බන්ධ පරිගණක පද්ධතියෙනුත් බලාපොරොත්තු වෙන ප්‍රතිඵල ලැබෙන්නේ නැති බව, ඇස්තමේන්තු සකස් කිරීමේ අඩුපාඩු තියෙන බව, ඇස්තමේන්තු සකස් කිරීමේදී අනාගතයේ අවශ්‍ය කරන ඖෂධ හිඟය සම්බන්ධ තොරතුරු ලබා ගන්න බැරි වෙන බව දැන් ඖෂධ වේදීන් සහ රෝහල් පද්ධතිය ඇතුළෙන් වාර්තා වෙනවා. දැන් සෞඛ්‍ය අමාත්‍යාංශයට සිද්ධ වෙනවා අර පරණ ඖෂධ සැපයුම් සම්බන්ධ තොරතුරු පද්ධතියයි අලුත් තොරතුරු පද්ධතියයි කියන මේ පද්ධති දෙකම තියාගෙන ජරමරේ වැඩි කරගෙන නූල් බෝලේ පටලවාගෙන තමයි ඉන්නේ. ඒතර අපි දැක්කා
කෝප් කමිටුව හමුවේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් අනාවරණය කළේ සත්‍ය තොරතුරුමද කියලා දැන් ප්‍රශ්නයක් මතුවෙනවා. මොකද ගිය අවුරුද්දේ මැයි මාසයේ වෙන විට අසාර්ථක බව කියන ඖෂධ සැපයීම සම්බන්ධ එවකට තියෙන දේශීය වශයෙන් නිෂ්පාදනය කරපු පරිගණක පද්ධතිය අද දක්වාම ස්ථාපිත කළා. ඒක ප්‍රතිස්ථාපනය කළ අලුතෙන් පද්ධතියක් සකස් කරගන්න සෞඛ්‍ය අමාත්‍යාංශය අසමත් වෙනවා. ඒතර පැරණි අසාර්ථක බව කියපු පද්ධතිය වෙනුවට ඊට වඩා ගුණාත්මක භාවයෙන් ඉහළ ප්‍රමාණාත්මක සහ වැඩි ප්‍රතිඵල ලබා දෙන ඖෂධ සම්බන්ධ තොරතුරු පද්ධතියක් ස්ථාපිත කරගන්න දැන් අවුරුද්දක් ගිහිල්ලත් සෞඛ්‍ය අමාත්‍යාංශය අසමත් වෙලා තියෙනවා. මිලියන 700ක් වියදම් කළා සකස් කරපු ඒ අලුත් ඖෂධ සම්බන්ධ තොරතුරු සැපයුම් පද්ධතිය සාර්ථකත්වය දැන් ප්‍රශ්න සහගත වෙලා තියෙනවා. එහෙනම් මිලියන 70 වෙනුවට මිලියන 700ක් වියදම් කළා ගෙන ආපු පද්ධතියේ ක්‍රියාකාරීත්වය දැන් ප්‍රශ්න සහගත වෙනවා. ඒ සම්බන්ධයේදී අපිට තවත් සඳහනක් තියෙනවා. ඒ තමයි විශේෂයෙන්ම දෙර්ණ නාලිකාවට පැමිණිලා මේ සම්බන්ධව ප්‍රකාශයක් කරනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ දෙර්ණ නාලිකාවත් මේ සම්බන්ධ හෙළිදරව්වක් කරනවා. එතකොට දෙර්ණ නාලිකාවේ කරන හෙළිදරව්වේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙක් ඉතාමත්ම පැහැදිලිව සඳහන් කරනවා පරණ පද්ධතිය ක්‍රියාත්මක වෙන්නේ නැති බව. එතකොට මේ දෙර්ණ නාලිකාවටත් ඇවිල්ලා පරණ ඖෂධ සැපයුම් පද්ධතිය සම්බන්ධ තොරතුරු පද්ධතිය නිසි පරිදි ක්‍රියාත්මක වෙන්නේ නැති බවත් ඒක වෙනස් කරන්න ඕන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරු පවසනවා. හැබැයි අදටත් ක්‍රියාත්මක වෙන්නේ මේ පරණ පද්ධතියම තමයි. එහෙනම් දෙර්ණ නාලිකාවට ඇවිල්ලා, හිරු නාලිකාවට ඇවිල්ලා, වෙනත් රූපවාහිනී නාලිකාවට වලට ඇවිල්ලා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරු, සෞඛ්‍ය ඇමතිවරු විටින් විට පරස්පර විරෝධී තොරතුරු පවසමින් මේ කරගෙන යන ජාවාරම මොකද්ද කියලා හෙළිකිරීමේ වැදගත්කමක් තියෙනවා. ඒතර එක පැත්තකින් පරණ පද්ධතිය අසාර්ථකයි කියනවා. හැබැයි පරණ පද්ධතියම අඩුපාඩු සකස් කරගෙන ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම කොළඹ විශ්වවිද්‍යාලය පෙන්නුම් කරනවා. ඒ අතර හදිසියේ මිලියන 700ක ව්‍යාපෘතියක් විදිහට අලුත් පරිගණක පද්ධතියක් සකස් කිරීම සඳහා ක්‍රියාවලියක් ක්‍රියාත්මක වෙනවා. ඒ අලුතෙන් මිලියන 700ක් වියදම් කරලා ඇස්තමේතුගත කරලා හඳුන්වා දෙන පද්ධතිය සාර්ථක වෙන්නේ නැති බව නැත්නම් ඒක සාර්ථකත්වය දැන් ප්‍රශ්න සහගත වෙලා තියෙන නිසා සෞඛ්‍ය ලේකම්වරයාට සිද්ධ වෙනවා පරණ පද්ධතියත් අලුත් පද්ධතියත් දෙකම තියාගෙන යන්න. අපි ජනාධිපතිවරයාට කියන කරුණා කළා මේ ඖෂධ සැපයුම සම්බන්ධ තොරතුරු පද්ධතියේ ඇති වෙලා තියෙන ව්‍යාකූලතාවය ගැන වහාම විමර්ශනයක් ආරම්භ කළ යුතුයි. මේ අසාර්ථකත්වයට පත්වමින් පවතින නිසි පරිදි ස්ථාපනය කළා තොරතුරු හොයාගන්න බැරි විදියට අලුත් පද්ධතිය ඇතුලේ මේ මිලියන 700ක මුදල මේ පරිගණක පද්ධතිය නිසි විශ්ලේෂණයක් කරලා ඒ අවශ්‍ය කරන ප්‍රමිතිගත සහතික ලැබෙනතුරු ගෙවීම් වළක්වන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. මොකද එහෙම නැත්නම් වෙන්නේ මේ සම්බන්ධ විගණනයට භාජනය වෙලා විවිධ ආකාරයේ ප්‍රමාදයන් ලක්ුණත් අවසානයේදී මේ නාස්ති වෙන්නේ මේ රටේ මහජනතාවගේ බදු මුදල්. දැන් මිලියන 70ක් නාස්ති වුණා නම් මේ පාර මිලියන 700ක් නාස්ති වෙනවා නම් ඒක වළක්වා ගැනීම ජනාධිපතිවරයාගේ විශාල වගකීමක් වෙනවා. මොකද මේ රටේ මිනිස්සුන්ගේ බෙහෙත් පෙත්ත නැත්තේ හරියට බෙහෙත් ටික ගෙන්වා ගැනීම සම්බන්ධ වන කළමනාකරණ යාන්ත්‍රණය ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ ඉතාමත්ම දුර්වල ඒ වගේම දූෂිත සහ මෙවැනි ගනුදෙනු වලින් පිරිච්ච සෞඛ්‍ය පරිපාලනය නිසා කියන එක ඉතාමත්ම පැහැදිලි. දැන් අවුරුදු දෙකක් තිස්සේ ඖෂධ හිඟයට විසඳුම් ලබා දෙන්න පුළුවන් කමක් නැහැ. අපි දන්නවා පහුගිය අවුරුද්ද වෙනකොට ඖෂධ නියාමන අධිකාරියේ කුප්‍රකට NMR දත්ත වංචාවක් සිද්ධ වෙනවා. ඒතර ඒ දත්ත වංචාව සම්බන්ධ සිදුවෙච්ච පරීක්ෂණවලට මොනවා සිදු වුණාද කියලාද කවුරුත් කතා කරන්නේ නැහැ. දැන් අපට බරපතල සැකයක් ඇති වෙනවා ඖෂධ සැපයුම් ඒකකයේ පරිගණක පද්ධති මේ වගේ ව්‍යාකූල වෙන්නේ වාර්ෂිකව රුපියල් බිලියන 50කට ආසන්න ඖෂධ සැපයුම් සම්බන්ධ ගනුදෙනු ක්‍රියාත්මක වන ක්‍රියාවලියක් ඇතුලේ කාට හරි කෙනෙකුට තොරතුරු මකන්න කොවිඩ් කාලේ ඊට පස්සේ අපේ රටේ වෙච්ච ඖෂධ මිලදී ගැනීම සම්බන්ධ වෙන යම් යම් දත්ත ප්‍රමාණ මකන්න වෙනස් කරන්න එකතු කරන්න අඩු කරන්න නැත්නම් මේ දත්ත පද්ධතිය සම්පූර්ණයෙන්ම ජෑම් වෙලා අක්‍රිය වෙලා මේ මිලියන බිලියන ගානක ඖෂධ මිලදී ගැනීම සම්බන්ධ තොරතුරු විනාශ කරන්නද කියලා බරපතල සැකයක් අපට සෞඛ්‍ය වෘත්තිකයන් විදිහට ඇති වෙනවා. ඒ නිසා ජනාධිපතිවරයා ඍජුව මැදිහත් වෙලා මේ අලුතෙන් හඳුනා දීපු පද්ධතිය අඩුපාඩු පවතිනවා නම් ඒ ගෙවීම් වහාම නතර කළ යුතුයි.
පරණ පද්ධතිය සාර්ථකයි නම් ඒකේ අඩුපාඩු තියෙනවා නම් ඒව හදාගෙන తాවකාලිකව හෝ ඒ පද්ධතිය ක්‍රියාත්මක වෙන්න ඕන බවට කොළඹ විශ්වවිද්‍යාලයේ නිර්දේශකත වාර්තාවක් තියෙනවා නම් ඒ ගැන අවධානය යොමු කිරීම වැදගත් වෙනවා. මොකද හේතුව දැන් IMF එකෙන් සල්ලි ගලාගෙන එනකොට ලෝකයේ විවිධ ආයතන වලින් සල්ලි ගලාගෙන එනකොට ලෝක බැංකුව ආසියානු සංවර්ධන අරමුදල ජයිකා වගේ ආයතන වලින් මුදල් ගලාගෙන එනකොට මේ මුදල් ටික යටිමඩි ගහ ගන්න මේ මුදල් ටික අවභාවිතා කරන්න මේ මුදල් තමාගේ සුපුරුදු කුප්‍රකට ජාවාරම් කරගන්න නිලධාරීන් සහ දේශපාලකයන් තැත් කරනවද කියන බරපතල සැකේ අපට නිර්මාණය වෙනවා. ඒ නිසා අපි අද මාධ්‍ය සාකච්ඡාවේ ප්‍රමුඛ අරමුණ වුණේ මේ ඖෂධ සැපයුම් ජාලයේ පද්ධතිය අක්‍රීය තත්ත්වයේ පවතිනවා. නිසි පරිදි ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නිසි පරිදි තොරතුරු හොයාගන්න විදියක් නැහැ. අලුතින් හඳුන්වා දෙන පද්ධතියේ සාර්ථකභාවයේ ප්‍රශ්න සහගතයි. ඒ සඳහා රුපියල් මිලියන 700ක් ගෙවීමට නියමිත තත්ත්වයේ තියෙනවා. ඒ මුදල කඩිමුඩියේ ගෙවලා නැවත වතාවක් මහා විශාල වංචාවක් මහා විශාල විගණනයක් සිදුවෙන් අපි ඉඩ තැබිය යුතු වන්නේ නැහැ. මොකද මේ සියල්ලටම බදු මුදල් ගෙවන්නේ මේ රටේ අහිංසක මිනිස්සු. අන්න ඒ නිසා තමයි අපි කිව්වේ ඉතාමත්ම පැහැදිලිව පෞද්ගලීකරණය වෙනවා නම් ප්‍රතිව්‍යුහගතකරණය වෙනවා නම් සෞඛ්‍ය අමාත්‍යාංශයේ කළමනාකරණ යාන්ත්‍රණය පෞද්ගලීකරණය විය යුතුයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ කළමනාකරණ යාන්ත්‍රණය ප්‍රතිව්‍යුහගතකරණය විය යුතුයි. මේවට දක්ෂ තරුණ නිලධාරීන් පත්විය යුතුයි. රටේ අවශ්‍යතාවයන් අනුව ජාත්‍යන්තර අවශ්‍යතාවයන් අනුව සෞඛ්‍ය පද්ධතිය වෙනස් කරන්න පුළුවන් නිලධාරීන් පත්විය යුතුයි. ඒ වගේම තමයි අවසානයේ සඳහන් කරන්න කැමති අඛණ්ඩවම අවුරුදු දෙකක් රාසන කාලයක් මුළුල්ලේ නිලධාරීන් විසින් රැවටීමට ලක්වන ජනමාධ්‍යට ඇවිල්ලා විවිධ පරස්පර විරෝධී ප්‍රකාශ කරන සෞඛ්‍ය සේවයේ වර්තමාන දේශපාලන නායකත්වයේ වෙනුවට ශක්තිමත් දේශපාලන නායකත්වයක් යටතේ ශක්තිමත් නිලධාරීන්ගේ ක්‍රියාන්වලයක් යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වහා වෙනස් විය යුතුයි. එහෙම නොවුනොතින් මං හිතන්නේ මේ ලැබෙන අතිවිශාල මුදල් ප්‍රමාණය නැවත වතාවක් පිල්ලි ගහලා තම තමන්ගේ ගජමිතුරන් අතරේ ගජමිතුරු සමාගම් අතරේ බෙදිලා ගියොතින් මේ රට නැවත ප්‍රපාතයකට ඇදවැටෙනවා. ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා ජනාධිපතිවරයාට සෞඛ්‍ය සේවය ඇතිලා තියෙන මේ අර්බුදය සම්බන්ධයෙන් ඍජු මැදිහත් වීමක් වෙලා වහා විසඳන්න කටයුතු කරන්න. මොකද මේ රටේ මිනිස්සුන්ට දැනෙන්නේ උණක් සෙම් ප්‍රතිස්සාවක් ඇදුනම අදිරුදුර පීඩනය හැදුනම හෘදයාබාධයක් වැළඳුනාම පිළිකාවක් වැළඳුනාම ඖෂධ ටික නැති එක තමයි වඩාත්ම තදින් දැනෙන්නේ. මොකද අපි මේ මිනිස්සු සියලු දේ මේ හැම ක්‍රියාන්විතයක්ම කරන්නේ තමාගේ ජීවිතය පවත්වාගෙන යන්න. එහෙනම් අපි කියනවා අපි මාධ්‍ය සාකච්ඡා පවත්වමින් කියන මේ කරුණුවලට විවිධ පරස්පර විරෝධී තොරතුරු ලබා දෙනව වෙනුවට අපි සෞඛ්‍ය වෘත්තියන්ගේ ජාතික ව්‍යාපාරයේ විදියට සෞඛ්‍ය අමතිවරයාට සෞඛ්‍ය ලේකම් අධ්‍යක්ෂ ජනරාල්වරයාට සියලුම මාධ්‍ය නාලිකා හරහා විවෘත ආරාධනයක් කරනවා. ඕනෑම මාධ්‍ය නාලිකාවකට පැමිණෙන අපි සූදානම් මේ සෞඛ්‍ය සේවයේ බිඳවැටීම ගැන අපිත් සමග විද්‍යාත්මක සාකච්ඡාවකට එන්න කියන අභියෝගය අපි කරනවා. හැබැයි අපිට දැනගන්න තියෙන දේ තමයි සාකච්ඡාවකට එන්නේ සෞඛ්‍ය වෘත්තිකංගයේ ව්‍යාපාරයේ නිලධාරින්න වෘත්තිය සමිති නායකයින් නම් නිලධාරින් සැ ඇමතිවරු මගාරිනෝ. ඒ නිසා අපි ආරාධනා කරනවා සියලුම මාධ්‍ය නාලිකාවලට අපි ලෑස්ති මේ විවාදයට ඇවිල්ලා පහුගිය අවුරුදු දෙකේ සෞඛ්‍ය පද්ධතියේ කඩාවැටීම සම්බන්ධව සාක්ෂි සහිතව අදහස් ඉදිරිපත් කරන්න ඒ අවස්ථාවත් සූදානම් කරන්න කියලා අපි මාධ්‍ය නාලිකාවලින් ඉල්ලීමක් කරමින් මා මීළඟට සෞඛ්‍යෘත්තියගේ ජාතික ව්‍යාපාරයේ සමකැඳවුම් කරු රවි කුමුදේශ් මහතාට ආරාධනා කරනවා මේ මාධ්‍ය සාකච්ඡාවේ දෙවන අදියර පවත්වන ලෙස. අපි සෞඛ්‍ය සේවාව සම්බන්ධයෙන් විශේෂයෙන්ම කාරණා හෙළිදරව් කිරීමට හේතුව මේ රටේ සෞඛ්‍ය සේවාව දිගින් දිගටම මහජනතාවට ලැබෙන ප්‍රමාණය අඩු වෙමින් යනවා. ඒ වගේම මේ සෞඛ්‍ය සේවාව පවත්වා ගැනීමේ අරමුණක් රජයට නැහැ කියන එක අපිට ඉතා පැහැදිලිව පේනවා. ඒ වගේම සෞඛ්‍ය සේවාව ඇතුලේ තාක්ෂණික මාෆියාකරුවන් එහෙම නැත්නම් තාක්ෂණික වශයෙන් හොරකම් කරන දිව්‍ය ලෝක යන හොරු ටික මේ වැඩේට අන්‍යෝන්‍ය වශයෙන් සහයෝගය දෙනවා. දැන් එකක් තමයි අපි පහුගිය දවසක හෙළිදරව් කරා රුපියල් 7000 පෙත්තක් 77000ට ගන්න යනවා. 200 පෙත්තක් 2200ට ගන්න යනවා. ලක්ෂ 60ක පමණ සමා වෙන ලක්ෂ 600ක පමණ පාඩුවක් සිදුවෙන ගනුදෙනුවක් ආසියානු සංවර්ධන බැංකුව හරහා සිද්ධ කරන ටෙන්ඩරයකින් සිද්ධ වෙනවා කියලා.
අපි දැක්කා සෞඛ්‍ය අමාත්‍යාංශය මාධ්‍ය නිවේදනයක් යවලා තිබ්බා. ඒක ද්වේෂ සහගත ප්‍රකාශයක්, එහෙම ගනුදෙනුවක් සිද්ධ වෙලා නැහැ කිය. නමුත් අපිට සතුටුයි කියන්න, එහෙම මාධ්‍යයට යවන ගමන් ඊට අදාළ ටෙන්ඩරේ කැන්සල් කිරීමක් කරලා තියෙනවා සෞඛ්‍ය ඇමතිවර. එතකොට දැන් එහෙම එකක් සිද්ධ වුණේ නැත්තම් ඒ ටෙන්ඩර එක කැන්සල් කරේ ඇයි කියන ප්‍රශ්නේ තමයි අපි අහන්නේ. හැබැයි අපි ඒක කියන්නෙම අපි දන්නවා සෞඛ්‍ය ඇමතිවරයා හෝ සෞඛ්‍ය අමාත්‍යාංශය මේ ගනුදෙනුවට කලින් අපි මේක කිව්වහම ඒක වහාම නිවැරදි කිරීමට සිද්ධ වෙන නිසා එවැනි කැන්සල් කිරීමක් සිදු කරනු ඇති කියන එක. අපි අවධානම අරගෙන ඒ කතාව මාධ්‍යයට හෙළිදරව් කරන්නෙම මේ රටේ මිනිස්සුන්ට සිද්ධ වෙන අවාසිය නැති කරන්න. එහෙම නැත්නම් අපිට තිබ්බ ගනුදෙනුව කරනකන් ඉඳලා පහුවදාට මාධ්‍ය සාකච්ඡාවක් තියන්න. එතකොට ගනුදෙනුව වෙලා ඉවරයි, මිනිස්සුන්ට වෙන්න තියෙන දේවල් වෙලා ඉවරයි, අපිට රහ කර කර නිවුස් එකක් හදාගන්න පුළුවන්. ඒකෙන් රටටවත් අපිටවත් වැඩක් වෙන්නේ නැහැ. ඒසයි ඉතා පැහැදිලි. අපි මේ සියලු හෙළිදරව් කිරීම කරන්නේ මේවා නිවැරදි කරන්න මිස කාවවත් ඉලක්ක කරමින් හෝ කාවවත් අපහසුතාවයට පත් කරමින් නෙවෙයි. විශේෂයෙන්ම මේ සෞඛ්‍ය සේවාවේ මේ මාෆියාව නවත්තන්නට ඕනේ නිසා. හැබැයි ඒ එක්කම අපි සෞඛ්‍ය ඇමතිවරයාට කියනවා, දැන් මේ ටෙන්ඩර් එක කැන්සල් කිරීම කියන එක නෙවෙයි මේකට උත්තරේ. මේ ටෙන්ඩර් එක කැන්සල් කිරීමත් මේ මාෆියාවෙම කොටසක්. ඇයි මම එහෙම කියන්නේ? දැන් 7-10ට එක ලංසුකරුවෙක් ඉඳද්දි 77-10 ලංසුකරුවට දෙන්න ගිහිල්ලා අපි කිව්වහම මේකේ වැරද්දක් වෙනවා කියලා මේක කැන්සල් කරාම සිද්ධ වෙන්නේ නැවත වතාවක් මේ ටෙන්ඩර් එක දාන්න වෙනවා. එහෙම නැත්නම් රෝගීන්ට අවශ්‍ය ඖෂධය නැති වෙනවා. හරි තීරණය නම් අඩුම ලංසුකරුට මේක දෙන්නේ. හැබැයි සෞඛ්‍ය අමාත්‍යාංශය මේ තාක්ෂණික මාෆියාවේ තව එක කොටසක් තමයි ඒ විදිහට ටෙන්ඩර් කැන්සල් කරන එක. නැවත කැන්සල් කරනවා, නැවත දානවා. නැවත කැන්සල් කරනවා, නැවත දානවා. Tamanṭa කැමති එක්කෙනා එනකන් කැන්සල් කිරීම කරමින් යන්න පුළුවන්. එහෙම නැත්තම් බඩු නොගෙන ලෝකල් පර්චේස් කරන එක්කෙනාට චාන්ස් එක දෙන්න පුළුවන්. ඉතින් මේක තේරෙන්නේ නැහැ මිනිස්සුන්ට. බඩු නොගැනීමත් මාෆියාවේ එක කොටසක්. මොකද අපි ඖෂධ ගන්නෙ නැතුව ටෙන්ඩර් එක කැන්සල් කරනවා කියන්නේ රෝහල් වල ඖෂධ ඉවර වෙනවා. ඉවර වුණාම අධ්‍යක්ෂකවරුන්ට හම් වෙනවා චාන්ස් එකක් වෙළඳපොලේ තියෙන ගානට ඒ ඖෂධය ගන්න. අන්න නැවත එතන ක්‍රියාත්මක වෙනවා 1-4 ගුණයක විතර මුදල් දීලා ගන්න කොමිෂන් ව්‍යාපාරය. ඒ නිසා මේ හැම එකක්ම හදලා තියෙන්නේ මොන එක කරත් නැවත වතාවක් ඒ වාසිය ඒගොල්ලන්ට ලැබෙන විදියට. ඒ නිසා අපි කියනවා සෞඛ්‍ය ඇමතිවරයාට සත්භාවයෙන් වුණත් මේ කැන්සල් කිරීම නෙවෙයි හරි උත්තරේ, කෙසේ හෝ අර අඩුම ගානට ගන්න එක. දැන් මේකේ තව කොටසක් තියෙනවා, මේකේ තව ජවනිකාවක් තියෙනවා. මේවා තේරෙනවද දන්නේ අපි කියනකොට? තව ජවනිකාවක් තමයි 70-10ට 7-10 පෙත්ත ගන්නකොට ඊළඟ ටෙන්ඩරේකෙදී විය හැකි දේ තමයි අර 7-10 එක්කෙනාට අර 70-10 එක්කෙනා කතා කරලා කියනවා උඹ පැත්තකට වෙලා ඉඳපන් මං උඹේ ලාභෙත් එක්ක දෙන්නම්. මොකද 7-10 70-10 කියන්නේ 10 ගුණයක වෙනසක්. උඹේ 7-10ම මම දෙන්නම් බෙහෙතුත් එපා, උඹ ටෙන්ඩරේට එන්න එපා. දැන් මේවා තේරුම් ගන්න බැරි බබ්බු නෙමෙයි අපි. හැබැයි රටපාලනය කරන අය එහෙම බබ්බු වෙන්න ඇති. එතකොට 7-10 70-10 අතර වෙනස එක්ක ඕනනම් 6 දෙනෙකුට ලාභය දීලා 70-10ට ගන්න පුළුවන්. පාඩුව කාටද? ජනතාවට. කොමිෂන් දෙන්න පුළුවන් ඕනේ තරම්. එනිසා අපි කියනවා මේවා තේරුම් අරගෙන තීරණ ගන්න. එහෙම නැත්නම් තේරෙන්නේ නැහැ වගේ තීරණ ගැනීම ඇතුලේ අපිව රවට්ටන්න ලෑස්ති වෙන්න එපා. මේක මේ 10 ගුණයක වැඩිපුර ලංසු තැබීම කියන එකම සංස්කෘතියක් වෙලා තියෙනවා සෞඛ්‍ය සේවාව ඇතුලේ. මේක අද ඊයේ පටන් ගත් එකක් නෙවෙයි. 10 ගුණයක වැඩි ලංසුවක් තියෙන අතර බොහෝ විට එයා එකම සැපයුම් කරු වෙනවා. දැන් මේවා අධ්‍යයනය කරන්නේ සෞඛ්‍ය ඇමති කෙනෙක් ඉන්නේ, මේවා අධ්‍යයනය කරන්නේ සෞඛ්‍ය ලේකම්වරයෙක් ඉන්නේ, මේවා අධ්‍යයනය කරන්නේ ඒ දෙන්නම දේශපාලනිකයි කියමුකෝ, සෞඛ්‍ය සේවාවේ තාක්ෂණික වශයෙන් වැඩ කරන DDGලා DGලා ඉන්නේ. දැන් කවුරුත් මේවා අධ්‍යයනය කරනවද? සංස්කෘතියක් විදිහට අපිට දිගින් දිගටම පේනවා සාමාන්‍ය මිලට වඩා 10 ගුණයක ලංසු තියෙන සමාගම් ඉන්නවා. ඒ වගේම ඒ සමාගම එකම එක සැපයුම්කරු බවට පරිවර්තනය වෙන ඉතිහාසයකුත් දිගින් දිගටම වාර්තා වෙනවා. ඒතර මේවා නවත්තන්න නෙවෙයිද සෞඛ්‍ය අමාත්‍යාංශයක් තියෙන්නේ.
එතකොට ඉන්න ඒ කාරණාවත් අපි සෞඛ්‍ය ඇමතිවරයාට කියනවා. නිසා මේකේ ද්වේෂයක් නැහැ. සමාවෙන්න එහෙම හිතෙනවනම් ද්වේෂයක් නැහැ. මේ සල්ලි ඉතුරු කරොත් තමයි අපිට මේ සෞඛ්‍ය සේවාව ඉස්සරහට ගෙනියන්නේ වෙන්නේ. හැබැයි මේ ප්‍රශ්න විසඳන්නේ නැති අතර සෞඛ්‍ය සේවාවට ලැබෙන ආධාර එසේම තිබියදී වැඩි වෙද්දී 2019ටත් වඩා මේ වෙලාවේ අපි මුදල් වියදම් කරලා තියෙද්දී අපේ සෞඛ්‍ය සේවාවේ මේ වෙලාවේ ඇති දෙයක් නැහැ. ඔබ දන්නවා IMF එකෙන් ආධාර හම්බුණා, අපි රතිඤ්ඤපත්තු කරා, රට දැන් ගෑස් අඩු කරලා තියෙනවා, දැන් සියල්ල හරියට වෙනවා කියලා සමහර මිනිස්සුත් කියනවා. හැබැයි මතක තියාගන්න සෞඛ්‍ය සේවාවේ මොකුත් වෙනස් වෙලා නැහැ. එහෙනම් ඒ ඇයි? අපි පැහැදිලිවම කියනවා මෙන්න මේ අන්‍යෝන්‍ය සහජීවනයේ තමයි මේ ප්‍රශ්න විසඳන්න ආණ්ඩුවටත් ඕනේ නැහැ. ආණ්ඩුවට අවශ්‍ය මේක කොම්බයක් කරලා මේක ගෙනියන්න අවශ්‍යයි පෞද්ගලික අංශයට. ඒ වගේ කාරණා කීපයක් ජනාධිපතිවරයාගේ කටින් කියවිලා තිබ්බා. එකක් තමයි පෞද්ගලික රෝහල්වල ශල්‍යකර්ම කරාම ඒ ශල්‍යකර්ම රජයේ රෝහල්වලින් ගෙවන්න ක්‍රමවේදයක්. මන් දන්නේ මොන හතර බීරි කතාවක්ද කියලා. ලංකාවේ සෞඛ්‍ය සේවාවෙන් 2%ක්වත් පෞද්ගලික ශල්‍යාගාර ආවරණය කරන්නේ නැහැ. අපේ ශල්‍යාගාර වලින් 50%ක්වත් අපි පාවිච්චි කරන්නේ නැහැ. පැය 24ක් ශල්‍යාගාරයක් පාවිච්චි කරන්න පුළුවන්. අපි අහනවා කොයි ශල්‍යාගාරයේද ලංකාවේ සෞඛ්‍ය සේවාව ඇතුලේ පැය 24ක් පාවිච්චි කරන්නේ. එහෙම තියෙද්දි අර 2%ට ගිහිල්ලා අපි ශල්‍ය කර්ම කළා, මෙහෙ සල්ලි ටික එහෙට පොම්ප කරන්න යනවා. දැන් වෙන්නේ මොකද්ද? විශේෂඥ වෛද්‍යවරයා පෞද්ගලික රෝහලෙන් හම්බ වෙනවා. පැකේජස් 3ක් තියෙනවා. එක්ක පෞද්ගලික රෝහල සල්ලි ගොඩක් තියෙනවා නම් පෞද්ගලික රෝහලෙන්ම ඔබට කරගත්ත හැකි. ඔබට සල්ලි ටිකයි නම් තියෙන්නේ, භාගයක් එහෙ කළා, භාගයක් මෙහෙ කරත හැකි. සල්ලි නැතිම වගේ නම් එහෙ මොන මොන හරි ටිකක් කළා මෙහෙ ඇඩ්මිට් වෙන්න පුළුවන්. ඒතකොට අපි මේ කරන ශල්‍ය කර්මවලිනුත් 50%ක් පෞද්ගලික අංශයේ ශල්‍ය කර්ම. අද අපේ රටේ පෞද්ගලික රෝහලක් තමන්ගේ ක්‍රමවේදයට ගොඩනැගෙන්න ඉඩ දීලා නැහැ. ඒ ඉඩ දීලා නැත්තම මේ රාජ්‍යාංශයේ තියෙන ඩිපෙන්ඩන්සි එක හින්දා. ඒ නිසා අපි කිහිතනවා නම් මේ රටේ සෞඛ්‍ය සේවාව දියුණු කරන්න ඕනේ කියලා ජනාධිපතිවරයාට මතක් වෙන්න ඕනේ. පෞද්ගලික අංශයේ ශල්‍ය කර්මය මෙහෙ කරන වටගානක් අය කරන එක. අපි රෝගියා යන්නේ විශේෂඥ වෛද්‍යවරයාව හම්බෙන්න පෞද්ගලික රෝහලට නම් ඒ රෝගියාව රජේ රෝහලකට ඇඩ්මිට් කරොත් අපි පෞද්ගලික රෝහලෙන් ගානක් අය කරන්න ඕන. පෞද්ගලික රෝහලේ ඇඩ්මිට් වෙලා ඉන්න රෝගියෙක් රජේ රෝහලට එවනවා නම් බැරි වෙච්ච වෙලාවට මැරෙන්න මරණ සහතිකේ ලියා ගන්න අපි අර පෞද්ගලික රෝහල ගත්ත මුදලෙන් කීයක් හරි අය කරගන්න ඕන. අන්න එහෙමයි රාජ්‍යාංශය දියුණු කරන්න ඕන. මොකද ලංකාවේ ටෝටල් හෙල්ත් එක්ස්පෙන්ඩිචර් එකෙන් එහෙම නැත්නම් සම්පූර්ණ සෞඛ්‍ය වේදමෙන් තාමත් 50%ක් මිනිස්සු අතින් වියදම් කරනවා. ඒ සල්ලි කොහෙද තියෙන්නේ කියලා අපිට හොයන්න බෑ. 90%ක් සෞඛ්‍ය සේවාව රාජ්‍යාංශය ආවරණය කරනකොට 50%ක් සල්ලි පෞද්ගලික අංශයට යනවා. එහෙනම් මේ සල්ලි කළු සල්ලි විදිහට තියෙනවා. ඉතින් මේවා තමයි සෞඛ්‍ය සේවාව හදන වැඩපිළිවෙල. ඒ වගේම අපි ඉතා පැහැදිලිව කියනවා මේ වෙලාවේ දැන් අපි සෞඛ්‍ය ඇමතිවරයාට කියනවා මේක ද්වේෂ සහගතයි කියන්න එපා. මම නිවුස් එක බාගෙට කියන්න. ඔබතුමාට අවස්ථාවක් දීලා. දැන් පිළිකා ඖෂධ ගණනාවක් 42ක් මිලදී ගැනීමට ගියාම අපි වාර්තා කරා NMR සයිට් විසිට් එක තියෙන සමාගම් වලට මේ ඖෂධ ටික ලබා දෙන්න යනවා කියලා. එතකොට කිව්වා ආ ද්වේෂ සහගතයි, එහෙම එකක් වෙන්නේ නැහැ, අපි ඒක ඇල අයින් කරා. දැන් අපි නිවුස් එක බාගෙට කියන්නේ අපි කාටවත් ද්වේෂයක් නැහැ. අපි සෞඛ්‍ය ඇමතිවරයාගෙන් අහනවා දැන් ඒක එහෙම වුණාද? සයිට් විසිට් එක කියන්නේ සමාගමක් ගිහිල්ලා බලපු එක. සමාගමක් ගිහිල්ලා බැලුවයි කියලා ඖෂධයේ ක්වොලිටි එක බලන්න බෑ. හැබැයි NMR එකේ එහෙම සයිට් විසිට් වලට යන සංස්කෘතියක් දැන් හදාගෙන තියෙනවා අලුත් CEO ආවට පස්සේ. එයා ඉන්දියාවට යනවා, පිට රටවල් වලට යනවා, සමාගම් වල බලනවා. ඒ කියන්නේ අර කොම්බේ බලනවා, ගොඩ නැගිල්ල බලනවා, AC දාලාද බලනවා. හැබැයි ඖෂධ වල ක්වොලිටි එක කියන්නේ සයිට් එක නෙවෙයි. එතකොට සයිට් විසිට් එක තියෙන එකට අප්‍රූවල් එක දෙනවා නම් ඕනෙම කෙනෙකුට පුළුවන් තරුපහේ හෝටලයක කාමර දෙක තුනක් අරගෙන NMR අප්‍රූවල් එක ගන්න. ඖෂධය හදන වෙන කොහේ හරි මේ පාරක හරි පිටකොටුවේ පොඩි කඩේක හදනවා. ඉස්සරහා තරුපහේ හෝටලේ අපි කාමර කීපයක් ගන්නවා සයිට් විසිට් එකට. ඒක පොඩ්ඩක් ලේබල් කරලා කරගන්න පුළුවන්. සයිට් විසිට් එක තියෙන ඒවට අනුමැතිය දෙන්න බෑ. අපි බාගෙට මේ නිවුස් එක කියන්නේ අපි අහනවා. අපි එහෙම කිව්වහම කිව්වා එහෙම ඒකට දෙන්නේ නැහැ කියලා. දැන් දීලා තියෙන්නේ එහෙම අයටද? ඊළඟට ඒකේ වඩාම වැදගත් වෙන්නේ ඒකෙත් තියෙනවා අර 10 ගුණේ මාෆියාව.
පන්දහය පෙත්ත අතලිස් නවදස් පන්සීට විතර අපි දැක්ක දාලා තියෙනවා. එතකොට අපි ඒක කිව්වහම කිව්වා නෑ මේක ගාන අඩු කරනවා කියලා. අපි දැන් අහනවා සෞඛ්‍ය ඇමතිවරයාගෙන් කීයක් අඩු කරාද? අපිට වාර්තා වෙනවා රුපියල් 2000ක් අර 5000ක 49000ට දීපු එක නිකන් 47000ට වගේ අඩු කරලා තියෙනවා කියලා. ඉතින් මේක බාගෙට මේ නිවුස් එක තියෙන්නේ. එහෙම වෙලා නැත්තම් වෙලා නැහැ කියන්නේ. ඒ ඇති අපිට. අපිට වෙලා නැති කරගන්න තමයි ඕනේ. මේක වුණා කියලා කවුරුවත් ද්වේෂයට ලක් කරන්න නෙවෙයි. නිසා කරුණා කරලා හොයලා බලන්න එහෙම එකක් තියෙනවා. ඊළඟට චීන බැංකුවකින් මේ වෙලාවේ ආධාර ලැබිලා තියෙනවා ඖෂධ ගන්න. ඒ ඖෂධ ගැනීම සඳහා චීන බැංකුවේ ආධාර දෙන්නේ චීන ඖෂධ සඳහා. එතකොට මේ ක්‍රියාවලියේදී ඒ චීන ඖෂධ ලියාපදිංචි කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් හදලා තියෙනවද? එහෙම වැඩපිළිවෙලක් හදලා නැත්නම් ඒක හදන්නේ නැත්තේ ඇයි? ඖෂධයක් ලියාපදිංචි කිරීම සඳහා තාක්ෂණික ඇගයුම් කිරීම සඳහා කෙටි කාලීනව ක්‍රමවේදයක් අවශ්‍ය වෙනවා මේ වගේ අවස්ථාවලදී. ඒ සඳහා මොකක්ද අරගෙන තියෙන වැඩපිළිවෙල? එහෙම නැතුව අවසාන වශයෙන් අර වගේ සයිට් විසිට් එකකට ගිහිල්ලා චීන ඖෂධ ගන්න වැඩපිළිවෙලත් කරන්න වෙයිද කියන ප්‍රශ්න ටිකත් අපි මේ වෙලාවේ අහලා තියෙනවා. මොකද මේ විදිහට අපිට ගොඩක් ආධාර ලැබෙනවා. හැබැයි අපිට පේනවා ඒ ආධාරවල ප්‍රතිඵල අපේ රටේ මිනිසුන්ට නැහැ. ඒකම මේ සමග අපි මතක් කරනවා. ලෝකේ රටවල් ගණනාවක් අපිට අවශ්‍ය උපකරණ මේ වෙලාවේ පරිත්‍යාග කරලා තියෙනවා. කන්ටේනර් 100ක අලුත් උපකරණ. මං හිතන්නේ මේ ජාතික රෝහලේ තියෙන සේවා අංශයකට තමයි ඒක දීලා තියෙන්නේ. හැබැයි ඒ උපකරණ ටික ගෙන්නා ගැනීම සඳහා අපිට අවශ්‍ය වෙනවා සහයෝගයක් රජයේ. එතකොට ඒ උපකරණ ඇවිල්ලා උපකරණය දීලා ප්‍රතික්‍රියක විකුණනවා වගේ ඒවා නෙවෙයි. ICU ඇඳන් වගේ දේවල් ඒකේ තියෙන්නේ. එතකොට මේ වගේ පරිත්‍යාග ගන්න කාටවත් උවමනාවක් නැත්තේ ඇයි? පරිත්‍යාග තියෙනවා, පරිත්‍යාග ගෙන්න ගන්න උවමනාවක් නැහැ. ඒකට හේතුව තමයි පරිත්‍යාගය ආවොත් මිලදී ගැනීම නවත්තන්න වෙනවා. මිලදී ගැනීම නැවැත්වුවොත් කොමිෂන් එක නවත්තනවා. දැන් උදාහරණයකට අපි ICU ඇඳක් ටෙන්ඩර් කරලා මිලදී ගැනීමට හරි ආසයි. කවුරු හරි නිකන් දෙනවා නම් ගන්න ආස නැහැ. ඒකට ඒක තහනම් කියලාත් ගහලා තියෙනවා. හරි. එතකොට දැන් මේ වෙනකොට ඉංගලන්තය ඇතුළු රටවල් ගණනාවකින් කන්ටේනර් 100ක අලුත් උපකරණ පරිත්‍යාග කරලා තියෙනවා. මාස දෙකක් තිස්සේ සෞඛ්‍ය අමාත්‍යාංශයට වැඩපිළිවෙලක් නැහැ ඒවා රටට ගෙන්න ගන්න. ඉතින් ඒක එහෙම වෙන්නේ ඇයි කියන එක තමයි අපි අහන්නේ. ඒ නිසා සෞඛ්‍ය සේවාව ගොඩ ගන්නවා නම් සෞඛ්‍ය සේවාවේ 70%ක් ප්‍රශ්න ගොඩ ගන්න පුළුවන් සත පහක්වත් අතේ නැතුව. හැබැයි ඒකට උනන්දුවක් නැහැ. ඒ උනන්දුව නැත්තේ ඇයි කියන එක තමයි අපි රජයෙන් නැවත නැවත ප්‍රශ්න කරන්නේ. දැන් මේ වෙනකොට ප්‍රතිරස්තවාදී පනතක් කතාවක් වෙනවනේ. ඒ වගේම දැන් ආයේ තව පනතක් එන්න නංගලන එනවා කියලා කියනවා මනුෂ්‍ය නායකකාර අමතුමා. මේ කියන්නේ වත්තම් බරකම් ඒ විදිහේ, ඒ කියන්නේ එතකොට වෘත්තීය සමිති වල වත්තම් බරකම් ඔක්කොම මේ වෘත්තීය සමිති වල වත්තම් බරකම් මේ කියන්නේ ඇයි නොදෙන්නේ එහෙම නංගලෝ? නෑ, අපේ වෘත්තීය සමිති වලින් වත්කම් බැරකම් කවුරුත් ඉල්ලලත් නෑ. එහෙම ඉල්ලන්න නීතියක් තියෙනවා කියලා අපි දන්නෙත් නෑ. හැබැයි අපි දන්න දේ තමයි මනුෂ්‍ය නායකකාරගෙන වත්කම් බැරකම් දෙන්න ඕනේ. එහෙම පනතක් තියෙනවා, එහෙම නීතියක් තියෙනවා. ඒතකොට මනුෂ්‍ය නායකකාර රටේ තියෙන නීතියට අනුව වත්කම් බැරකම් ප්‍රකාශය දෙන්නේ නැතුව ලෝකේ තියෙන හොරකම් ටික ඔක්කොම කරන ගමන් හදන නීතියකින් වෘත්තීය සමිති බය කරන්න හදනවා නම් ඒකට අපි බය වෙන්නේ නැහැ. ඒ වගේම අපි මනුෂ්‍ය නායකකාරට කියනවා වත්කම් බැරකම් බලන්න වෘත්තීය සමිති වල. එහෙම නැති අයට කම්කරු අමාත්‍යාංශයේ වගකීමක් තමයි කීයක් හරි දෙන එක. මොකද වෘත්තීය සමිති කියන්නේ මේ රටේ ශ්‍රම බලකායට නායකත්වය දෙන කණ්ඩායමක්. ශ්‍රම බලකාය කියන්නේ මේ රටේ මිනිස්සු ජීවත් කරන කණ්ඩායමක්. එතන වරදවා වටහා ගන්න එපා. කවුරුත් වෘත්තීය සමිති කියන්නේ අමුතු සත්තු జాතියක් නෙවෙයි. ඊටාම ප්‍රජාතන්ත්‍රවාදීව පත් වෙනවා. ශ්‍රම බලකායට නායකත්වය දෙනවා. ඒ ශ්‍රම බලකායෙන් තමයි මේ රටේ මිනිස්සු ජීවත් වෙන්නේ. දැන් මම වෘත්තීය සමිති නායකෙක් හරි සමාජිකයෙක් හරි වෙන අතර මගේ පවුල නඩත්තු කරන්නේ මම. එතකොට මම මගේ පවුලට අදාළයි. එතකොට මේ රටේ සියලු පවුල් නඩත්තු කරන්නේ ශ්‍රම බලකාය කෙනෙක්. ඒ ශ්‍රම බලකායට නායකත්වය දෙන වෘත්තීය සමිති වලට ගරු කරන්න කම්කරු ඇමති අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න ඕන. ඒ වගේම අපි යාට කියනවා පනත් හදන්න අවුරුදු දෙකකට තුනකට ආපු ඇමති කෙනෙකුට කොහෙවත් බලයක් දීලා නැහැ. කරුණාකරලා හදන පනතක්
වෘත්ති සමිතිත් එක්ක සාකච්ඡා කරලා හදන්න ඉගෙන ගන්න. නැතුව මනුෂ්‍යනායකකාරට ඕන ඕන විදිහට පනත් හදන්නයි පනත් ගේන්නයි මේ රටේ කවුද යාට බලයක් දීලා තියෙන්නේ? එයා වැඩ කරන්නේ කම්කරු අමාත්‍යාංශයේ කම්කරු ඇමති විදිහට නම් කම්කරු අමාත්‍යාංශයේ කවුද ස්ටේක් හෝල්ඩර්ස්ලා? කවුද කස්ටමර්ස්ලා? වෘත්ති සමිතිය. එඳ කරුණා කළා ඔයා ඔය කියන කතාව අපිව ගෙනල්ලා කතා කරන්න. අනිවාර්යෙන්ම මේ රටේ කම්කරු නීති ආයතන සංග්‍රහ නීතිය වෙනස් වෙන්න ඕනේ. යල් පැන ගිය සුද්ධ හදලා ගිය කම්කරු නීතියක් තියෙන්නේ. හාම්පුතෙක්ට ඕනේ දෙයක් කරන්න පුළුවන් කම්කරු නීතියක් මේ රටේ තියෙන්නේ. වහලුන්සේ වැඩ ගැනීමට අදාළ කම්කරු නීතියක් තියෙන්නේ. ඒක නෙමෙයි ලෝකේ දැන් තියෙන සම්ප්‍රදාය. ලෝකේ තියෙන්නේ මානව සම්පත දියුණු කරන සම්ප්‍රදාය. ලෝකේ තියෙන්නේ මානවයා උද්දීපනය කරලා වැඩ ගන්න ක්‍රමයක්. එනිසා කම්කරු ඇමතිට අපි කියනවා අලුත් ලෝකෙට යන්න, පරණ ලෝකෙට යන්න එපා. ඉස්සල්ලා ඔයා ඔයාගේ වත්කම් බැරකම් ප්‍රකාශය දීලා ඉන්න. ඊළඟට ඔයා හදන පනත හදන විදිය ගැන අපිට කතා කරලා එන්න කියලා සාකච්ඡා කරන්න. එහෙම නැතුව පනත් වලින් සියලු ගේම් ගහන්න හිතාගෙන ඉන්නවනම් වැරදිලා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ත්‍රස්ත පනතක් ගේනවා. ගෙනල්ලා අනාගතයේ යාට තියෙන රිස්ක් එක නවත්තලා මේ රටේ මිනිස්සුන්ට ත්‍රස්තවාදය මුදාහරිනවා. ඒ ත්‍රස්තවාදී පනතේ තියෙන්නේ සම්පූර්ණයෙන්ම රාජ්‍ය ත්‍රස්තවාදයේ රටේ ජනතාවට මුදාහරින්නේ කොහොමද කියන එක. කම්කරු ඇමතිතුමාගේ පනතේ තියෙන්නේ කම්කරුවන්ට කොහොමද ත්‍රස්තවාදය මුදාහරින්නේ කියන එක. එතකොට කම්කරුවන්ට කම්කරු ඇමතිගේ පනතයි රටේ මිනිස්සුන්ට රාජ්‍ය ත්‍රස්තවාදය සඳහා ත්‍රස්තවාදී පනතයි තව කොහේ හරි බැංකු කරුවන්ට තව එකකුයි සිවිල් ජනතාවට තව එකකුයි ගෙනාවාම මේ රටේ මිනිස්සු හිරකාරය වෙනකොට අර දේශපාලඥයොන්ට හොරකම් කරන්න පුළුවන්, කතා කරන්න පුළුවන්, ඕන එකක් කරන්න පුළුවන්, පිල් මාරු කරන්න පුළුවන්, රට ඉවර කරන්න පුළුවන්. ඒ නිසා අපේ රටේ මිනිසුන්ට අපි කියනවා මෙන්න මේක තේරුම් ගන්න. මේ එන්නේ මිනිස්සුන්ට තියෙන අයිතිය නැති කරන්න මිස වෘත්ති සමිති වලට තියෙන අයිතිය නැති කරන්න නෙවෙයි. ඔය ෂෝක් එකට ඉන්න, රතිඤ්ඤා පත්තු කරන, හුරේ දාන කට්ටියට අපි කියනවා වෘත්ති සමිතිය වලට ගහන්නේ මේ රටේ මිනිස්සුන්ට ගහන්න ඕන එක තමයි. වෘත්ති සමිති හාන්සි කරපු දවසට රටේ මිනිස්සු හාන්සි වෙනවා. කරුණා කළා මේ රාජ්‍ය ත්‍රස්තවාදයට විරුද්ධව එළියට බහින්න සූදානම් වෙන්න කියන පණිවිඩය අපි දෙනවා. අපි ඒකම කම්කරු ඇමතිවරයාට කියනවා කරුණා කළා වත්කම් බැරකම් බලලා ඔයාගේ වගකීමක් මේ රටේ වෘත්ති සමිති නායකයව නගා සිටින එක, කරුණා කළා අඩු ආදායමක් තියෙන අයට දීමනාවක් දෙන්න වහම වැඩ කටයුතු කරන්න කියලා. අවුරුදු 20ක් තිස්සේ පඩි අරගෙන ඉස්කෝලෙට ගිහිල්ලා නැහැලු. අවුරුදු 20ක් තිස්සේ කියන්නේ සෞඛ්‍ය සම්බන්ධ වෘත්ති සමිතියක් තියෙනවලු. අවුරුදු 20ක් තිස්සේ මේ ඔහු තොලියක්වත් අල්ලු කරලා නැහැ. ඉතා පැහැදිලිනේ ආයතන සංග්‍රහය නීතියක් තියෙනවා. අවුරුදු 4කට පස්සේ වෘත්ති සමිති නායකයෙකුට සම්පූර්ණ කාලීව නිදහසක් දෙනවනේ. ඒක දෙන්න ඕනේ ඇමතිවරයා. ඉතින් අල්ලලා හිරේ දාන්නේ ඇමතිලා. ඒක වැරදිලා. වෘත්ති සමිති නායකයාගේ නෙමෙයි වැරද්ද. කවුරුත් බලහත්කාරයෙන් නිදහස අරගෙන නැහැ. ඇමතිවරයාට ඒක සාධාරණයි නම් හැංගෙනවා නම් ඒක කරන්න පුළුවන්. එතකොට ඇමතිවරයාව දාන්නේ හිරේ. ඔය ඇමතිවරු ටික ගණන් හදාගත්ත හැකිනේ එහෙම දීපු. ඒක නීතිය නෙමෙයි නං. ඒක වැරදි නං. මේ රටේ හිටපු කම්කරු ඇමතිලායි අනිත් අමාත්‍යාංශවල හිටියපු ඇමතිලායි මේක කරලා තියෙන්නේ. අපි කියන්නේ රටේ තියෙන නීතියට අනුව වැඩ කරන්න. අපි කියන්නේ නීතියට පිටින් කරන්න කියලා. අනිත් එක ලංකාවේ එහෙම නිදහස් වෙලා ඉන්න වෘත්ති සමිති නායකයෝ ඇති 10ක් 15ක්. මේ රටේ බහුතර වෘත්ති සමිති එහෙම නැහැ. වැඩ කරන ගමන් තමන්ගේ රාජකාරිය කරන ගමන් තමයි මේ ඔක්කොම කරන්නේ. එනිසා නිකන් ද්වේෂ සහගත වෙන්න එපා. අපි ආයෙත් කියන කම්කරු ඇමති ඉගෙන ගන්න වෘත්ති සමිති වලට ගෞරව කරන්න. ඒක නැත්තම් ඔය ඇමති පුටුව තියලා ගෙදර යන්න. මම කවදාවත් නිදහස් වෙලා නැහැ. මම මගේ රාජකාරිය කරනවා නැත්තම් මගේ සමාජික රාජකාරිය ආවරණය කරනවා. බොහෝ අය ඉන්නවා. 1000කට වැඩි නම් මටත් පුළුවන් නිදහස් වෙන්න. ඒක මේ රටේ තියෙන නීතිය. අන්න ඒක තමයි ඔවුන් වෙනස් කරන්න හදන්නේ. ඔව්, ඔහුට ඒක වෙනස් කරන්න බලයක් කොහෙවත් දීලා නැහැ නේ. ඒක හදලා තියෙන වෘත්ති සමිතිත් එක්ක කතා කරලා ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ තියෙන රෙගුලාසි වලට අනුව අපි ILO කන්වෙන්ෂන් වලට අත්සන් කරලා තියෙනවා. ඔය IMF වගේ ඒවා හම්බෙන්නේ නැහැ. ඕවා වෙනස් කරොත් මේ රට මේ ලෝකේ එකක්.
මේ ලෝකෙ වෙන්නේ නැති දේවල් මේ රටේ කරලා නැහැ. ජාත්‍යන්තර කම්කරු ප්‍රඥප්තිය නැස්සන් කරලා තියෙන හින්දා තමයි අපිට IMF හම්බෙන්නේ. ඒ කම්කරු ඇමතිට පුළුවන් ඕන ඒකත් රිවර්ස් කරන්න. ඒ නිසා ඕනේ ඕනේ දේවල් කරන්න පුළුවන් කියලා ඔය හුරතල් ඇමතිලට හිතුවට එහෙම කරන්න බෑ. මේ රට මේ ලෝකෙ එකක් මිස මේ ලෝකෙ එකක් ලෝකයේ ඇතුලේ රට තියෙනවා මිස රට ඇතුලේ ලෝකේ නැහැ. රට ඇතුලේ ලෝකේ තියෙනවා කියලා හිතාගෙන ඉන්න ඇමතිලට එක එක වෙලාවට චූන් හිතිලා එක එක ඒවා කියනවා. එතන මේ ILO ප්‍රඥප්තියන් කියන එක ජාත්‍යන්තර සම්මුතියට අනුව වෙලා තියෙන්නේ. ඒකට පිටින් කවුරු හරි වැඩ කරලා තියෙනවා නම් ඒ වැඩ කරලා තියෙන්නේ මේ රටේ දේශපාලඥයෝ නිසා මිස වෘත්ති සමිති නිසා නෙවෙයි. එතන ඒ දේශපාලඥයන්ට දඬුවම් දීලා එන්න අපි ළඟට. තියෙන අදහස අනුව එහෙම පූර්ණ කාලීනව නිදහස් වෙච්ච අය සෞඛ්‍ය ජනාධිපතිතුමාගේ උපදේශකකත් වෙලා තියෙනවනේ. ඉතින් මනුෂ්‍යනායකකාරගෙන් පටන් අරගෙන සමරත්ත්‍ප්‍රියගෙන් ඉවර කරලා එන්න අපි ළඟට. එතකොට මේ රටේ ජනාධිපතිවරයාට පුළුවන් නම් එහෙම පූර්ණ කාලීන කෙනෙක් අධ්‍යක්ෂ ජෙනරාල් කරන්න. ඉතින් මොකද්ද මේ මනුෂ්‍යනායකකාර කියන්නේ? මට තේරෙන්නේ නැහැ. මනුෂ්‍යනායකකාරට එක්කෝ අමු කැයිලා එහෙම නැත්නම් වෙන මොකක්ද ලෙඩක් හැදිලා මේ දැන් මේ උමතු වෙලා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ Facebook එකේ ඉනම් මේ බලකාමෙන් මේ ඔද්දල් වෙලා ඉන්නේ. මතක තියාගන්න මේ ලෝකේ විද්‍යාවට අනුව විශාල බලයකට එකතැන තියෙන්න බෑ. බලයක් අනවශ්‍ය තැනක තිබ්බොත් ඒක අනිවාර්යයෙන්ම ස්වභාවිකවම දිය කළා අරිනවා. ඒ නිසා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාටත් ඔය බලය ගැන උමුතු වෙලා ඉන්න අයටත් අපි කියන්නේ අපි කවුරුත් මොකුත් නොකරත් බලය කියන එක තැනක ස්ථාවරව තියාගන්න බෑ. බලය වැඩි වෙන්න පුපුරනවා. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂට උනාට වඩා වැඩි දෙයක් ඔය බලයත් එක්ක දඟලන අයට වෙනවා. ඒක මතක තියාගන්න එක ස්වභාවික තත්ත්වයක්, විද්‍යාත්මක තත්ත්වයක්. ඉතින් ඒකෙන් උමතු වෙලා එක එක කතා කී කියා ඉන්න එපා. මේ රටට ඕනේ සහජීවනය, සාමූහිකත්වය. මේ රටට ඕනේ එකඟව වැඩ කරන කැප වෙන සමබලකායක්. ඒ සමබලකාය කැප වෙන තැනට ගේන්න පුළුවන් වෘත්තීය සමිති වලට. ඒ වෘත්තීය සමිතිත් එක්ක ධනාත්මකව වැඩ කරන්න බැරි උද්දච්ච සිතුවිල්ලක් තියෙනවා නම් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට හැමදාම වැරදිච්ච තැන එතන මේ සැරෙත් වරදිනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වෙනකොට යම් යම් ආකාරයෙන් ඉගි පළ කරමින් සිටිනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ යම් යම් කොටස් පෞද්ගලික අංශයෙන් කරගත යුතුයි. මේ වගේ සමහර පරීක්ෂණ හෝ ප්‍රතිකාර සේවා කිරීම රජයෙන් කිරීම පාඩුයි කියන එක පෙන්වා දෙන්න. ඒකේ දැන් සෞඛ්‍ය අමාත්‍යාංශ සමහර නිලධාරීන් කියමින් ඉන්නවා අධි තාක්ෂණික උපකරණ, උදාහරණයක් විදිහට ගත්තොත් CT ස්කෑන, MRI ස්කෑන, විකිරණ ප්‍රතිකාරක යන්ත්‍ර, ලීනියර් ඇක්සලරේටර් වගේ ගත්තොත්. මේ වගේ යන්ත්‍රවලින් පරීක්ෂණ කිරීම සහ ප්‍රතිකාර කිරීම රජ ආයතන වලින් කිරීම පාඩුයි කියන එක. ඒක පෞද්ගලික අංශයෙන් මීට වැඩි අඩු ගන්නට කරගන්න පුළුවන් කියන කාරණාව වුන් පෙන්වා දෙමින් සිටිනවා. මේකේ තියෙන අභ්‍යන්තර තත්ත්වය ගැන ඔවුන් කිසිම කාරණාවක් කියන්නේ නැහැ. අපි විශේෂයෙන්ම කියන්න ඕන මෙම යන්ත්‍ර මිලදී ගැනීමවලදී මෙම යන්ත්‍රයක සිදු කරන පරීක්ෂණයට යන වියදම අපි සලකා බලන්න වෙන්නේ. යන්ත්‍රය වෙනුවෙන් වියදම් කළ ගණන සහ එම යන්ත්‍රය නඩත්තු කිරීම සඳහා වර්ෂයකට වියදම් වෙන ගාණ සලකලා බලලා. පෞද්ගලික අංශය ගත්තොත් විශේෂයෙන්ම යන්ත්‍රයට වියදම් කරන මුදල වසර 5ක් ඇතුළත සොයා උපයාගත යුතුයි කියන ප්‍රතිපත්තිය ඉඳගෙන තමයි ඒක කරන්නේ. යන්ත්‍රයක් ඕන් මිලදී ගැනීම කරන්නේ ඔවුන්ට ඒ යන්ත්‍රයෙන් පරීක්ෂණ සිදු කළා හෝ ප්‍රතිකාර සිදු කරලා වසර 5ක් ඇතුළත ඒ ආදායම උපයාගත හැකියි කියන පරමාර්ථයෙන් ඒ ශක්‍යතාවය අධ්‍යයනය කිරීමෙන් අනතුරු. නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශය කිසිම අවස්ථාවක මෙවැනි ආකාරයේ ශක්‍යතාවයක් අධ්‍යයනය කිරීමෙන් තොරව තමයි මේ මිලදී ගැනීම කරේ. විශේෂයෙන්ම කියන්න ඕනේ ඔවුන් එම කමිටුවලට, තාක්ෂණික ගීම් කමිටුවලට සහභාගි කරගත්තු ඊනියා විශේෂඥයින් මේ කමිටු නොමග යැවීමක් සිද්ධ කරලා තිබෙනවා. ඔවුන් අනවශ්‍ය උපාංග, උපකරණ ඔප්ෂන්ස් මිලදී අරගෙන තිබෙනවා. ඒකට විශාල මුදලක් වැය කරලා තිබෙනවා. ඔවුන් ඒ ආකාරයෙන් යොමු කරපු තාක්ෂණික ගීම් කමිටුවේදී යොමු කරපු අනවශ්‍ය උපාංග සහ ඔප්ෂන් ඒවා දැන් මේ වෙනකොට පාවිච්චි කරනවාද කියන එක නැවත සොයා බැලීමක් කළ යුතුයි කියන එක සෞඛ්‍ය අමාත්‍යාංශයට කියනවා. ඒ එක්කම ඒ මිලදී ගැනීම් වලදී ඒ අධික මිල සහිත යන්ත්‍ර එක්කෝ තාක්ෂණික උපකරණ මිලදී ගත්තා, ඊට අමතරව ඒ යන්ත්‍ර පාවිච්චි කිරීමේදී දවසකට සිදු කරන පරීක්ෂණ ගාන, දවසකට සිදු කරන ප්‍රතිකාර සංඛ්‍යාව සීමා කරලා තිබින්නේ මේ බලධාරීන් විසින්මයි.
උදාහරණයකට ගත්තොත් MRI යන්ත්‍රයක බොහෝමයක් රෝහල්වල දවසකට පරීක්ෂණ 8ක් 9ක් සිදු කරන රෝගීන් 8ක 9කගේ පරීක්ෂණ සිදු කරන තත්ත්වයක් තමයි තිබෙන්නේ. එතකොට දවසේ පැය 24න් පැය 6ක 8ක පමණ කාලයක් තමයි මෙම යන්ත්‍රය වැඩ කරන්නේ. ඉතින් අපි සෞඛ්‍ය අමාත්‍යාංශයට කිව්වා මෙම යන්ත්‍ර මේ අධික මිල ගණන් වල යන්ත්‍ර පැය 24 සේවා සැපීම සඳහා පාවිච්චි කිරීමට අපිට අවශ්‍ය පහසුකම් ලබා දෙන්න කියලා. මේ සම්බන්ධයෙන් කිසිදු පහසුකම් ලබා දීමකින් තොරව ඔවුන් එම පරීක්ෂණ සිදු කිරීම පරීක්ෂණ 8කට 6කට සීමා කරලා තිබෙනවා මේ රෝහල් පද්ධතිය තුළ. නමුත් පෞද්ගලික අංශය පැය 24ම මේ යන්ත්‍ර වලින් සේවා සපයනවා. අපි ඒකම සෞඛ්‍ය අමාත්‍යාංශයට යෝජනා කරා මේ නිකන් තිබෙන කාලය තුර යන්ත්‍රය පාවිච්චි නොකරන කාලය තුළ පෞද්ගලික අංශයෙන් ඒ ප්‍රතිකාර සේවාව ලබා ගන්න රෝගීන්ගේ පරීක්ෂණ අපිට මිලදී තමුන්ට මුදල් ගෙවා ප්‍රතිකාර ලබා ගැනීමට පරීක්ෂණයක් කරගැනීමේ හැකියාවක් තිබෙන රෝගීන්ගෙන් එම පරීක්ෂණ පෞද්ගලික අංශයට වඩා අඩු ගානකට කරලා දෙන්න හැකියාව තිබෙනවා. ඒකෙන් අමතර ආදායමක් උපයා ගැනීමේ හැකියාවකුත් තිබුණා. නමුත් දැන් සෞඛ්‍ය අමාත්‍යාංශය හදනවා මේ යන්ත්‍ර මිලදී ගැනීම හෝ මේ යන්ත්‍ර නඩත්තු කිරීම පැත්තක දාලා පෞද්ගලික අංශයෙන් මේ ප්‍රතිකාර හෝ පරීක්ෂණ සිදු කරගන්න. මේකේ අනිවාර්යෙන් මේ සම්බන්ධයෙන් යොමු වෙන නිලධාරීන්ට මේකෙන් කොමිස් මුදලක් හෝ වෙනත් අතයට ගනුදෙනුවක් සිදු කිරීමේ බලාපොරොත්තුවෙන් තමයි මේ කාරණාව සිදු කරන්නේ කියන එක අපි විශේෂයෙන්ම කියන්න ඕනි. ඒකම දැන් මේ ආකාරයේ දැන් අද පාඩුයි කියන මේ නිලධාරීන් අද දවස වෙනකොට හොයලා බලන්න ඕනේ මහනුවර ජාතික රෝහලේ පිළිකා එකකේ ලීනියර් ඇක්සලරේටර් පිළිකා ප්‍රතිකාර යන්ත්‍ර දෙකම මේ වන විට නොවැම්බර් මාසේ 14 වෙනි දිනදලා ගිය අවුරුදු නොවැම්බර් 14 වෙනි දිනදලා සේවා සැපීම ඇනහිරලා තින්නේ. ඒකට හේතු වෙලා තිබෙන්නේ සිසිලන පද්ධතිය ඇති වෙච්ච දෝෂයක් නිසා. එම දෝෂය නිවැරදි කිරීම මේ වෙන තුරුත් සිද්ධ කරලා නැහැ. ඒ දෝෂ නිවැරදි කිරීම සඳහා ලක්ෂ 130ක් මිලියන 13ක මුදලක් අදාළ සමාගම ඉල්ලා සිටිනවා. එයින් 50%ක් මූලිකව ගෙවිය යුතුයි කියන ඔවුන් කොන්දේසියක් දාලා තිබෙනවා. ඒ ලක්ෂ 65%ක මුදල ගෙවන්නේ නැහැ. දැන් මේ යන්ත්‍ර දෙක පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කිරීම නවත්තලා තිබෙනවා. දවසකට රෝගීන් 80ක ප්‍රමාණයක් අපිට ප්‍රතිකාර කිරීමේ හැකියාව තිබුණා ඒ යන්ත්‍ර දෙකෙන්. දැන් අද වෙනකොට මෙම රෝගීන් ප්‍රතිකාරය සඳහා ලක්ෂ 5 සිට ලක්ෂ 18ක මුදලක් වැය කරනවා පෞද්ගලිකාංශයෙන් ප්‍රතිකාර සේවාව ලබා ගන්න පිළිකා රෝගීන්. ඉතින් මේක බරපතල තත්ත්වයක්. මොවුන්ට තාම මේ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ මේ ප්‍රතිකාර සේවා යථාවත් කිරීමට. රෝගීන් දැඩි අපහසුතාවයකට පත් වෙලා තිබෙන තමන්ගේ කනකර ඉඩම් යාන වාහන විකුණා දමමින් තමන්ගේ ප්‍රතිකාර සේවාව ලබා ගනිමින් සිටිනවා මහනුවර ජාතික රෝහලේ පිළිකා රෝගීන්. ඒක එක් කාරණාවක්. ඊළඟට කියන්න ඕනේ අනුරාධපුර රෝහලේ MRI යන්ත්‍රය. ජනවාරි මාසෙ ඉඳලා බිඳ වැටීමක් සිද්ධ වුණා. නමුත් මාර්තු 28 වෙනිදා නිවැරදි කිරීම කරා එක දැන් මාස කීපයකට පස්සේ. ඒ සම්බන්ධයෙන් කිසිම සොයා බැලීමක් නැහැ සෞඛ්‍ය අමාත්‍යාංශය. අදාළ සමාගම් වලට මුදල් ගෙවීම සිද්ධ කරලා අනුරාධපුර රෝහලේ පොරොත්තු ලේඛනය MRI පරීක්ෂණයක් කිරීම සඳහා 2024 මැයි මාසෙ වෙනකන් දිගු වෙලා තිබෙන්නේ. ජනවාරි මාසෙ වෙනකොට ඔවුන් තවදුරටත් දින ලබා දීම නවත්තලා දැම්මා. මොකද හේතුව යන්ත්‍රය බිඳ වැටිලා තිබෙන්නේ. බිඳ වැටුණු යන්ත්‍රයකට රෝගීන්ට දින ලබා දීමේ හැකියාවක් නැහැ. මං හිතන්නේ මේ වෙනකොට ළමන අවුරුද්දෙත් ඉවර වෙන තරමකට ලිස්ට් එකක් තිබෙනවා රෝගීන්ට MRI පරීක්ෂණ සිදු කිරීම සඳහා අනුරාධපුර රෝහලේ පමණක්. ඉතින් මේ අනුරාධපුර රෝහලේ ඉන්න ස්නායු සම්බන්ධ පිළිකා සම්බන්ධ රෝගීන් තමුන්ගේ ප්‍රතිකාර සේවාව ලබාගන්නේ කොහොමද? රෝගය විනිශ්චය කිරීමට හැකියාවක් නැහැ MRI යන්ත්‍රයෙන් පරීක්ෂණයක් සිදු කරගන්නේ නැතුව. ඉතින් රෝගය හඳුනාගන්නවත් නැතුව රටේ ජනතාවට සිද්ධ වෙනවා මැරිලා යන්න. මේ ප්‍රතිකාර සේවාව ඒකම රෝග විනිශ්චය සේවාව බිඳවට්ටපු එක හින්දා ඒ එක කාරණාවක්. අනිත් පැත්තෙන් ගත්තොත් ජාතික රෝහලේ විකිරණ ප්‍රතිකාර දෙපාර්තමේන්තුව ඒ කියන්නේ විකිරණ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දැන් විකිරණ ඡායාපට ලබා දීමක් සිද්ධ කරන්නේ නැහැ. ඔවුන් ජාලගත කරා නෙට්වර්ක් කරා පැක් සිස්ටම් එකක් එකට කියන පික්චර් ආකයිවින් ඇන් කමියුනිකේෂන් සිස්ටම් කියලා. ඒක යටතේ රෝගීන්ට එක්ස්රේ ඡායා පිටපත් ලබා දෙන්නේ නැතුව ජාලගත කිරීම ඔස්සේ ඡායාපටල යැවීමේ හැකියාවක් තිබෙනවා. නමුත් ඒ ජාලය නඩත්තු කරන සමාගමට මුදල් නොගෙවීම හින්දා මාස 2ක කාලයක් ඔවුන් සේවා සැපීම ඇනහිටියා නවත්තලා දැම්මා. රෝගීන් දැඩි අපහසුතාවයකට පත් වුණා. වෛද්‍යවරුන් රෝගීන්ගේ රෝග හඳුනා ගැනීම සඳහා එක්ස්රේ පරීක්ෂණ CT MRI කිරීම සඳහා යොමු කරනවා. නමුත් ඒ පරීක්ෂණ සිද්ධ කිරීමෙන් පස්සේ ඒකට අදාළ ඡායාපටල ඡායාරූප බැලීමේ හැකියාවක් අදාළ වෛද්‍යවරුන්ට නැහැ. මේ හින්දා සැත්කම් පමා වුණා, රෝගීන්ගේ ප්‍රතිකාර සේවා පමා වුණා.
මේ වගේ බරපතල තත්ත්වයන්ට මුහුණ දෙන්න සිද්ධ වුණා. දැන් ඊයේ දවස වෙනකොට අධාල ගෙවීම කළා නැවත යථාවත් කරාය කියලා ආරංචියක් තිබෙනවා. නමුත් මේක නැවතත් කොයි වෙලාවක හරි බිඳ වැටීමේ හැකියාවක් තිබෙනවා. ඒ එකම කියන්න ඕනේ, මේ ජාල හරි නැත්නම් යන්ත්‍ර මිලදී ගැනීමවලදී තාක්ෂණික ඇගීම් කමිටු වලට ඒකට අදාළ නිලධාරීන් සම්බන්ධ කරගන්නේ නැහැ. මේකට ඊනියා විශේෂඥයින් කොටසක් සම්බන්ධ වෙලා ඔවුන් තමන්ට රිසි ආකාරයෙන් මේවා තමන්ට ඕන ඕන විදිහට හසුරෝමින් සිටිනවා. මේ ආකාරයේ හසිරවීම හින්දා රජයට සිද්ධ වෙනවා අධික මුදලක් මේවට වියදම් කරන්න. ඉතින් මේවයින් තමයි මේ සෞඛ්‍යකරණ මිලදී ගැනීම වලදී රජයට පාඩුවක් සිද්ධ වෙන්නේ. රටේ ජනතාවගේ මුදල් නාස්ති කරන්න, එහෙමත් නැත්නම් ආධාර විශ්යෙන් ලැබෙන මුදල් නාස්ති කරන්න. ඉතින් ඕවැනි කාරණා තමයි සිද්ධ වෙන්නේ. ඊට අමතරව දැන් මේ වෙනකොට 150කට අධික විකිරණ ඡායාපටල ප්‍රමාණයක් අප්‍රේල් 4 වෙනිදා වෙනකොට එක්ස්පයර් වුණා, කල්ලිකුත් වුණා. මේකට හේතු වුණේ වෛද්‍ය සැපයීම් අංශය ඒ එක්ස්රේ ඡායාපටල සැකසීම සඳහා අවශ්‍ය රසායන ද්‍රව්‍ය නිසි අවස්ථාවේදී මිලදී ගැනීම සිද්ධ කළේ නැහැ. දැන් ඒ අදාළ ඡායාපටල සැකසීමට අවශ්‍ය රසායන ද්‍රව්‍ය මේ මාසේ අන්තිම වෙනකොට එනවාය කියන එක දැන් අමාත්‍යංශය මගින් නිවේදනයක් නිකුත් කරනවා. නමුත් මේ වෙනකොට ඡායාපටල කල්ලිකුත් වෙලා අවසන්. මේ නාස්ති කරන්නේ රජයේ මුදල්. ඒකම අපි විශේෂයෙන් කියන්න ඕනේ. වෛද්‍ය සැපයීම් අංශය මගින් මිලදී ගත්ත මේ පහුගිය අවුරුද්ද දෙක ඇතුළත අපි සරලව කියන්නේ ඊට කලින් මිලදී ගැනීම දැන් මේ වෙනකොට මම හිතන්නේ ඒවා ඩිස්කාඩ් කරලා ඉවරයි, විනාශ කරලා ඉවරයි, ඒවා කල්ලිකුත් වෙච්ච දරුවෝ හින්දා. දැන් මේ වෙනකොට පුළුවන් අපිට ඕනනම් නැවත සොයා බැලීමක් කරන්න මිලදී ගත්තු පාවිච්චි නොකළ ප්‍රමාණයේ වටිනාකම කොච්චරක්ද කියලා. මෙන්න මේක හරියට කරලා බැලුවොත් මේකට සම්බන්ධ වෙච්ච පුද්ගලයන්ව අපිට හසු කරගන්න හැකියාව තිබෙනවා. නමුත් රජය මේ වෙනකොට අනපනත් ගෙනල්ලා වෙනත් ආකාරයෙන් නීති ගෙනල්ලා වෘත්තීය සමිති නායකයන් එක්කම වෘත්තිකයන් හිර කරන්න හදනවා. නමුත් කිසිම වෙලාවක මේ හොරකම් කරන නිලධාරීන් එක්ක දේශපාලඥයන් සම්බන්ධ නම් ඔවුන්ව හසු කර ගැනීමට අදාළ නීතියක් ගේන්නේ නැහැ. ඉතින් ඔන්නෝක තමයි තියෙන බරපතල තත්ත්වය. රටේ ජනතාවට අපි කියන්නේ මේ කියන නිලධාරීන් මේ දේශපාලඥයින් මේ රටට හෙලි කරන රටට නිකුත් කරන ප්‍රකාශ වලින් කියන්නේ අදාළ වෘත්තීය සමිති නායකයන් එහෙමත් නැත්නම් වැඩ කරන පන්තියේ ජනතාවගේ අෆේලිය එකක් හින්දා එහෙම නැත්නම් ඔවුන්ගේ තිබෙන දුර්වලතාවයක් හින්දා මේක පාඩු ලබනවා කියන. නමුත් ඒක නෙමෙයි ඇත්තම තත්ත්වය. මේ නිලධාරීන් මේ දේශපාලඥයින් මේ මාෆියා විසින් සිද්ධ කරන දේ හින්දා තමයි මේ තත්ත්වය ඇති වෙලා තිබෙන්නේ. ලක් දෙරණ පුවතකට එහා ගිය රට ගැන කුමක්